සියාරයි එතර මෙතර පුවත් සම්පින්දනය. සියාරයි එතර මෙතර පුවත් සම්පින්දනය. වේලාව රාත්‍රී 9 පසුවේ විනාඩි 30යි. සියාරයි ශ්‍රී ලංකා එතර මෙතර පුවත් සම්පින්දනය. ප්‍රකාශය කොඩිකාරකොඩ සුනිත හිමි. සිරස්තල යලට සුභාරංචි රැසක්. තායිපා පන්දු පිලක් ගුහාවක සිරවෙයි. මෙවර යලකන්නේදී අපේක්ෂිත ඉලක්ක ඉක්මවා කුඹුරු අස්වැද්දීමට හැකි බව බලධාරීන් පැවසුවා. ඒ අනුව මෙවර කුඹුරු හෙක්ටයාර 500,000ක් අස්වැද්දීමට අපේක්ෂිතයි. ප්‍රමාණවත් ලෙස වර්ෂාව ලැබීමද මෙවර තත්ත්වයට බලපා තිබෙනවා. ඒ අනුව යලකන්නේ වී වගාවේ නිරත ගොවීන්ගේ පොහොර සහනාධාරය ඉහළ නැංවීමට හැකි බවද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසූ බව රජයේ නිලපුවත් වෙබ් අඩවිය සඳහන් කළා. මේ අතර මෙවර යලකන්නේදී වී මෙට්‍රික් ටොන් 20,000ක් මිලදී ගැනීමට වියළවි මණ්ඩලය සූදානම් වෙනවා. මේ සඳහා විමිලදී ගැනීමේ මධ්‍යස්ථාන 225ක් රටපුරා ස්ථාපිත කිරීම සිදුවෙනවා. වියළවි මණ්ඩලයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ඒ බව අනාවරණය කෙරුණා. චීනයට අනන්‍ය වූ ලක්ෂණ සහිතව නව යුගයක් සඳහා වූ ප්‍රවේශය සමග රාජ තාන්ත්‍රික භාවය නව මගකට ගෙනීම සඳහා මුලපුරා ඇති බව ෂී ජින්පින් මහතා පැවසුවා. විදේශ කටයුතු සම්බන්ධ මධ්‍යම සම්මන්ත්‍රණයකට එක්වෙමින් චීන ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නා. පසුගිය ජූනි 22 සහ 23 යන දෙදින තුළ බීජිං නුවරදී එම සම්මන්ත්‍රණය පැවැත්වුණා. චීනයේ මානව ප්‍රගතියට මෙන්ම පොදු අනාගතයක් හා පොදු සමාජයක් සමග මනුෂ්‍යත්වයේ හෙට දවස උදෙසා අභ්‍යන්තර මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද සැලකිල්ලට යොමු විය යුතු බව චීන රාජ්‍ය නායකයා හෙදී තවදුරටත් ප්‍රකාශ කළා. තායිලන්තයේ චියැන් රායි ප්‍රාන්තයේ ගල් ගුහාවක සිර වූ යොවුන් පාපන්දු කණ්ඩායමක සාමාජිකයන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. 12 දිනකුගෙන් සමන්විත එම පිරිස අතුරුදන්ව සිටින්නේ පසුගිය සෙනසුරාදා සිටයි. වයස අවුරුදු 11-16 අතර ළමුන් පිරිසක් සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරුද මේ විපතට ගොදුරු වී තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ධාරානිපාත වර්ෂාවෙන් පසු මේ ගල් ගුහාවේ දොරටු අවහිර වී ඇති බවයි. සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙම ගල් ගුහාව කිලෝමීටර් ගණනාවක් පොළව අභ්‍යන්තරට විහිදී ඇති බවද වාර්තා වුණා. සාම්ප්‍රදායික දඩයම්කරුවෝ මාලිදේශයේ මොප්ටි කලාපයේ හුදෙකලා ගම්මානයක පදිංචිකරුවන් 30 ඝාතනය කළා. මේ දඩයක්කරුවන් හඳුන්වන්නේ ඩොසෝ නමින්. ෆූලා නැමැති ගෝත්‍රිකයන්ව වෙන්කර එම පිරිස ඝාතනය කර ඇති බව වාර්තා වුණා. මියගේ පිරිස අතර ළමුන්ද සිටිනවා. මේ අතර ෆූලා සහ වෙනත් ගෝත්‍රික කණ්ඩායම් අතර ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යමින් තිබෙනවා. තුර්කියේ පාලන බලය යළි හිමි කරගත් රිසෙප් එර්ඩෝගාන් මහතා නව වටයකින් රට පාලනය කිරීමට සූදානම්ව සිටිනවා. එරට අග්‍රාමාත්‍ය ධූරය අහෝසි කිරීමට ඔහු සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඊයේ නිමාවට පත් වූ තුර්කි ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විට අවසන් වෙමින් පවතිනවා. දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව එර්ඩෝගාන් මහතා 153% ඡන්ද ප්‍රතිශතයක් ලබා බොහෝ ඉදිරියෙන් සිටිනවා. ඔහුගේ ආසන්නතම ප්‍රතිවාදියා වන මුහාරෙම් ලබා සිටින්නේ 31% ප්‍රතිශතයක්. කෙසේ වෙතත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ එංගලන්ත කණ්ඩායම ඊයේ පැවති තරගයකදී පැනමා කණ්ඩායම පරාජයට පත් කරමින් ඉහළ ජයග්‍රහණයක් වාර්තා කළා.
මේ තරගයේදී එංගලන්ත කණ්ඩායම ගෝල 6ක් රැස් කළ අතර පැනමා කණ්ඩායම ලබා ගත්තේ ගෝලයක් පමණයි. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් නායක හැරි කේන් ගෝල 3ක් වාර්තා කළා. මේ අනුව එංගලන්ත කණ්ඩායම අවසාන කණ්ඩායම් 16 අතරට සුදුසුකම් ලැබුවා. එම තරගයේ පැවැත්ුණේ ජී කාණ්ඩයේ යටතේ. මේ අතර ජපානය හා සෙන්ගාලය එච් කාණ්ඩය යටතේ ඊයේ තරඟ බිමට පිවිසයා. දෙපිළම ගෝල 2 බැගින් ලබා ජය පරාජයකින් තොරව තරඟය නිමාවට පත් කළා. මේ අනුව බොහෝ විට මෙම කණ්ඩායම් 2ම අවසාන කණ්ඩායම් 16ට සුදුසුකම් ලැබුණු ඇතැයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දුන්නා. මේ අතර එච් කාණ්ඩය යටතේ ඊයේ තවත් තරඟයක් පැවැත්වුණා. එහිදී කොලොම්බියානු කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ පෝලන්ත කණ්ඩායමයි. කොලොම්බියානු කණ්ඩායම මෙහිදී ගෝල 3ක් වාර්තා කළා. ඒ අනුව පෝලන්ත කණ්ඩායම තරඟාවලියෙන් ඉවත් වුණා. මෙවර තරඟාවලියේදී අවසන් වටයට සුදුසුකම් නොලබා ඉවත්වීමට සිදු වූ ප්‍රථම යුරෝපා රාජ්‍ය පෝලන්තයයි. සියාරයි ශ්‍රී ලංකා එතර මෙතර පුවත් සම්පිණ්ඩනය මෙතකින් නිමයි. ඔබ සැමට සුබ රාත්‍රයක්. සියාරයි එතර මෙතර පුවත් සම්පිණ්ඩනය.